ప్రత్యక్ష జనగణ్యం సాక్షాత్
tôi đi vào trong năm 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 అంతలాగే దేవ సంబంధం రూపస్ కండే వేదినస్ కండే ఆది దేవ సంబంధం ప్రత్యక్ష కరణ బలన్న కూడా ప్రత్యక్ష కరణ కోసం ఇది ఇతివాక్నే రూపస్ కండే సంబంధం ప్రత్యక్ష సమారుడు లాభను రమణత వద్దల జీవని కొట్ట రూపస్ కండే ఇతే సమాన వ్యాప్తిన ఇవరవేన అనగట ఉన్నానే ఉన్నాను ధాతువు అసంఖ్యత ధాతువు కూడా చేయను అసంఖ్యత ధాతు సంఖ్యాతమే ఉన్నాను ధాతువు ప్రత్యక్షత హుండవటం గలపనే కా మీకు ప్రత్యక్ష కరణ కరణ ఇటువేను ఎల్లేను ముందు ఉన్నాను స్వభావే కా ఉన్నానంతన లోకుత్వం సత్మగ్గమానైన సత్కాతమ్మం ఇలా పండహాను ఉన్నానయ లోకోత్తరయ లోకోత్తర దేవాదాకు ముందు నమయాస్ సంధానమేను ప్రధాన లోకోత్తర గురువు ఉద్దాన ధాతువ ఉద్దాన ధాతువు లోకోత్తరయ సత్మగ్గమానైన సత్కాతమ్మం సతమార్గ జ్ఞానం ప్రత్యక్ష కలిగి ప్రత్యక్ష ఒక సంతానీక ఎక్కువ పాల వెళ్ళి దూర పాల కుండ్రు కలవుతూ వెళ్ళ మార్గంగా సంతానీక పాల వెళ్ళి తెలిసినట్టు గురువునది తెలిసినట్టు గురువునట వెనుక అవస్థలకు మార్గజ్ఞాన సంతానీక పాలను నా పాల వెళ్ళి తెలిసినట్టు గురువునట ప్రేషాభక్తి మళ్ళీ శ్రీమారాను సకలైతే శ్రీమారాను అనాగామి మధ్య నటుకలైతే శ్రీమారాను అర్హత్య మధ్య నాని నటుకలైతే శ్రీమాహతరం సంతానికి మీ మార్గకు ప్రధాన సమగమ సమగమ మధుగయాను దైవయాను దైవయాను ఎందుకంటే నిన్ను మీ తెలుసు నటు చేయమని నిన్ను ప్రత్యక్ష గురువునేది తెలచేయండి ఎందుకంటే దానితో ఆ మార్గ జ్ఞాన చుట్టే పాలన యథార విద్యం దేవుని మార్గ అతిని అవస్థాలుగా నాకు జ్ఞానం కావచ్చు ఇక్కడ దండోను ఇక
ප්‍රතිපදාව දන් දෙන හොඳට සෝතාපට්ටි මන්ත ඥානයක් පහළ වුණා. යම් සංසාරණි. සුත්පහළ වෙච්ච අවස්ථාවේදී නිකම් නෙමෙයි සෝතාපට්ටි මන්ත ඥානය පහළ වෙන්නේ ඒක මොනින් ඉතින් දෙදෙනුන් රාශිය ඒ සංසාරණි ඇති වෙනවා. අතන මුදකේ අතන මුදකේ සිදුවන කියනවා සාල වශයෙන් ජීවනයක් සිත්තකි පරත්තුන් කල උදවිය යන්න උපනිස්සය දම්පත්යෙන් සම්පූර්ණයක පුද්ගලයන්ට ඉක්මනින් මයිබෝධය ඇති වෙනවා. මේ සෝතාපට්ටි මග්ග ඥානය නිසකින් පහළ වෙනවා. කොපමණ ලේසියෙන් පහළ වුණ විදර්ශනාඥාන කෙළවරදී සෝතාපට්ටි මග්ග ඥානය ලැබුණේ. විදර්ශනාඥාන කෙළවරදී විදර්ශනාඥාන ලෝලන්නේ සෝතාපට්ටි මග්ග ඥානය ලැබුණේ. සෝතාපට්ටි මග්ග ඥානය සමබර දෙමිනු කියාපු පළතුත්තේ තියෙන මග්ග චිත්තය කලචිත්තය. කොතල චිත්තය කලචිත්තයයි මේ දෙක එකට සම්බන්ධ වෙලා පවතින්නේ. මේක මොනින් ඒ චිත්ත ප්‍රේමියෝ ඒ චිත්ත දීතිය කියලා කියන්නේ චිත්ත ප්‍රේමියෝ මොනින් අපි වෙනම අනුලෝම චිත්තය. අනුලෝම චිත්තය අනුලෝම චිත්තයක් පහළ වෙනවා. එතකොට පරිකාරණ උපචාර අනුලෝම කියන නම් තුනකින් සඳහන් වෙනවා. එතකොට ඒ වෙනම සම්පූර්ණ වූ අවස්ථාවලදී ඒවා නියමිත පිළිවෙලටයි මේ ඊරම ගෝත්‍රභූ කියන හිත පහළ වෙනවා. ගෝත්‍රභූ විතර නියම අරමුණු කරගෙන පහළ වෙනවා. අර පරිසම්ම උපචාර අනුලෝම කියන හිත සාමාන්‍ය සංඛාර ධර්මයන් අරමුණු කරගෙන පවතින්නේ. ගෝත්‍ර භූ ඥානරිත ගෝත්‍ර භූ නමතුරිත අරමුණු කරන්නේ නිබ්බාන ධාතුවයි. ඒ නිබ්බාන ධාතුව හිතට පුරුදු කරන්නේ ගෝත්‍ර භූයි. ඒක පාරටම අර භූ ගෝත්‍ර හිත පහව දිනන මේ නොපුරු දෙහිතට අමාරු. අමාරු නිසා ඒකට නිහිතු කිරීමට මාර්ග දෙත්තයට ලේසි කිරීමට කලින් දෙනම සතුටක්
ඇති වෙලා තිබුණා. මම ලොකු එයාට රැඳෙන්න යනවා කියලා. මොනවත් සංකේතයක් නැති වෙනවා. ඒකත් නැති වෙනවා. මොකද නෑ නෑ නැති වෙනවා ඒක මොකාලේ. මම දෙයක් දෙන්නව අවස්ථාවක් වෙනවා. අවස්ථාවේදී මම සිදු කරාත්ම වෙනවා. ඒකට සමාන මොකද රැඳෙන අන්තිමේදී එක්තරාමයි. ලක්ෂණය කොයි තරම් ඉක්මනට මාර්ගයක් සෝතාපට්ටි මාර්ග ඥානයක් පහළ වුණත් සම්පාදනයක සුලිතිත සැලසෙන්නම ඕන. ඒකට ප්‍රේරණ නොවෙයි කියන්නේ. තමන් සම්බන්ධව කල්පනා කරලා තේරුම් ගන්නට පුළුවන් ගැතියක් තියෙනවා. සෝතාපට්ටි මාර්ග ඥානය පහළ වෙච්ච අදීම අරණානේ පහළ වෙනවා. ඊළඟට සමහර දෙනෙකුට බලවත් ප්‍රීතියක් ඇති වෙනවා. මේ බලවත් ප්‍රීතිය සම්මන් දැනනකොට ඇති වෙනවා. මොන මේ සංසාරේ මොන දවණකවත් කිසි කනකවත් මොන දෙයක් තනතිලක් මට ලැබුණා කියන බලවත් සතුටක් ඇති. මේ බලවත් සතුටයි ප්‍රීතිය නිසා මම උමනාද කියන තේරුම් ගන්න බැරි සමහර දෙනෙකුට අප සමන්ත සුදුරුකෙත් බෝ වගේ සිද්ධාක් පහළ වෙනවා. සුදුරුම ඇති වෙනවා. මහාවස්තරයේදී අදන්න දෙවියන් වහන්සේනම නරත වාරයන් මාර්ගයක් පහළ වුණා. මාර්ගයක් පහළ වුණා. රහණත්තම් පාරමිත පහළ වුණේ එන්න උදාහට ඉන්න මතක් වෙනවා. ළමයකට දුක දෙන්න පාස්සේ. මම නිසා අපන් දෙන්න මරාවේ වැටෙනවා. මාර්ගපර ලබාගු ඇත්තත් උත්තර අන්දමක තරටේදකට යට වෙනවා. මොකද අලකිට්ටු පහළවෙන පස්සු. මම ගමන් දෙකට තුනකට ඉස්සෙල්ලා මාර්ගපිට්ටු පහළවෙන මට නියම හොඳට අවබෝධ වුණා. තමයි තරටේ පහළවෙන ආදාය ගන්න අර ප්‍රේතයෙක් අඩුවෙන් පස්සෙ නැවත වරක් අර පළපිටේ පහළ වෙනවා. දෙවියන්වා. අන්න මොනවා අවස්ථාවකදී දාගන්නේ එක්කවදමන්නේ දෙවියන්වාරේ මාර්ගයට පානවාද? එහෙම නැත්නම් පළපිටේ පහළ වෙන පස්සෙ කියලා හිතෙනවා. මොන මොහොතේ දෙයක් කියන්නේ නැහැ මම හිතන්නේ මතයක් තියෙනවා. පළපිටේ මාර්ගයට පස්සෙ දවස් ගානකට පස්සේ කාලකුත්තේ පාලේ. සමහර දෙවියෝ නෝනිකනවා. ඒත් සින්නෙම නෙමෙන්නේ. සමහර විට දෙවන මාර්ගයේ පහළවෙන ජන සමාරයක් වෙන සැලදෙනවා. නේද? ඔන බැලුවාම ඒක නෑ. පාණිවට කරන්න ඕන මේ දක්ෂයන් තේරුම් අරගෙන තියෙනවා. අනිත් එක මන්දබහල දෙක්යන් සමගම වාගෙන අතන් කෙනෙකුට මාර්ගය සම්බන්ධව, ඵලය සම්බන්ධව, නිබ්බානේ සම්බන්ධව විසිරුදු පහළ වෙනවා. මට කම දහක්වත් නොලැබිච්ච හැඟීමක් දැනුණා නම් මිනිමයක් වාගේ එකක් ඇති වුණා. මේ කිසි කාලකලමිනු නැහැ. මේක තමයි මිනිමම කියන නිබ්බාන භාවය සම්බන්ධව වැටීමක් ඇති වෙනවා. සමන්ගේ ප්‍රතිපත්තියේ සම්බන්ධව මේ මේක සම්බන්ධ වීම
මාර්ගය යනකොට මේ මාර්ගයේ නිසයි මේ බණින ඇතුළේ මේ අවබෝධය ඇතුළේ මොන සම්බන්ධ අවබෝධය තියෙනවද මාර්ගය සම්බන්ධ වෙන්නේ ඒකෙන් ලැබෙච්ච ඵලය තමයි මෙන්න දෙවෙනි අවස්ථාවේ ඇති වුණේ කියලා අරමුණ බොහෝ විට කාටත් පද පහළ වෙනවා තේරුම් ගන්න පුළුවන් වෙනවා මොනක් සම්බන්ධයක් තියෙනවා සමහර ප්‍රමුඛ නැති ගුරුවරයෙකුට පුළුවන් ශාස්ත්‍රයක් කියනවා කියන අඳුමක් ඇති වෙනවා. එතනද අන්න ඒගා ප්‍රත්‍යක්ෂඥාන සම්බන්ධ සෝවාන් මාර්ග ඥානය ලබාපු කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වශයෙන් සුත්තේ විපහ සුත්තේ විපහ සත්‍යයකට බල වෙනවා. මාර්ගයේ සම්බන්ධ සැලකීමෙන් එක ඵලයෙන් සම්බන්ධව සැලකීමෙන් එක නිර්වාණ ධාතුව සම්බන්ධව සැලකීමෙන් එක සම්බන්ධයෙන් සම්බන්ධ කරගෙන උත්තරිය අනුකූලව තවත් ධාතකේ සිටිරු වල තියෙනවා වෙන වෙනම දිගන්නේ කෙලෙස් දුක් නිවිය උත්තර
සංස්කාර සම්මර්ථනේ දරුවා සෝවාන් ගතිඥාගාමී අනාගාමී අරහත්ත්වයේ සතරමඟ සතරතර ලබන්න පුළුවන් බව දේශනා කරනවා. විද්‍යාඥාන දසුත්ඥාන සූරවිධාන සෝවාන් ආකාදානං ඥාන විඥානං ඥාන අවිඥාඥායතන මාර්ග අවස්ථාවලදී ඒකේ විහාන තත්ත්වයේ තියෙන එනිසා මේ සංස්කාරයන් සම්බන්ධයෙන් කළ කුරුදුවෙන්නේ කියලයි සුදුලයාට හොඳටම සමාධිය දිනු වෙලා තිබුණා. අන්තිම අවස්ථාවේදී විහාන තත්ත්වයෙන් දිනු වෙලා තිබුණා. ඒ ප්‍රමාණ තත්ත්වයෙන් දිනු වෙලා තිබුණත් සිතන් මනස අරමාණේ වශයෙන් නෝරු වදෝ මහත්ගත තත්ව උදවිදගන ඊළඟට ලෝකෝතර තත්වයට හරින අර තුරු වෝරු යුතුව තියන ඔය තත්ව දකිර සකස් හටරට කරක් මෝරු තත්වයට යන ලොක ගුතල් තත්ව කාන්ගන ඔන්න ඒවාගම ලෞජකවසන් බුදුක්ෂ විත කාමයන් කාමාවතරිත ඊළඟට මහද්දතරිත රූපාවතරිත වශයෙන් හරුණ ඊළඟට රූපාවතරිත තොරරුණ ලෝකෝත්තර තත්ත්වයට මෙන්න මේ කායි මේ සෝතාපට්ඨ මග්ග ඥානෙ ලැබුණ අවස්ථාවේදී සම්බුදුන්වහන්සේ හිත දෙනස එන්න මේ පහ තේරුම් ගන්න ඕන. මම මේ බුද්ධ තේරුම් අරගෙන සෝතාපට්ටි මග්ග ඥානෙ එක්කම නිරන්තරව දර්ශනා භාවනාවේ මොනවා නම් නොරවත්වා ඒ එක්කම දෙවන වාරයට පුළුවන් වෙන ලෝකයෙන් සකදාගල් මග්ග චිත්තය ලබා ගන්න. ඒ සකදාගල් මග්ග චිත්තය ලබා ගැනීම සීලවල ඊළඟට මතක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. සකදාගාමි මග්ග චිත්තය ලබන කොට පළමුවෙන් නිකම්ම ඥානෙන් කරන්න තියෙනවා. සෝ මග්ග චිත්තය ලබා ගත්තා. එතකොට අර විදිහේ පළමුත්‍යාති ලැබුණා. ඒකම ඊළඟට ප්‍රත්‍යවේක්ෂා ලැබුණා. මුන්දන්ත සිහියෙන් මුන්දෙන් පළකා බලන් දුන දැන් මට මේ මොකද වුනේ කියලා. පළකල බලලා තේරුම් ගන්න ඕනේ. දැන් මේ මම උසස් සත්‍යයකට තනින්නේ ලෝකෝත්තර සත්‍යයකට තනින්නේ සංස්කාර සමුදය කර්මස්ථානයට රූපයදෙන කලින් සුරුදු කර්මස්ථානයට නිතරම රූපත සම්මන්ත උදේට බුදුවලායක යටතින් පටන් ගන්න මම සතහ අවහකට සමහර විට අනුපාදීය යාමන සියුන
Thank you.
කරගන්නම සූර කරගන්නම ආනේත දර්ශනා භාවනා කාලයට සුදුසු සත්‍යෙදි පාන සුදුසු සත්‍යෙකට සමුවා ගැනීම සාමිතුනි සාමනන්නේක ඉත සම්පන්න සම්මාන සංඛාරාන කයමිනුපස්සති උප දර්ශනාවත විභාගස්ස දර්ශනා භාවනාව නමුදු මාර්ග පලන භාගමිනුත විභාගස්ස සංස්කාර ධර්ම සම්බන්ධව සම්මාසමේ කරන කොට ඒ සම්මාසමේ කරන්නාම කරුණ ලබන්නා සංස්කාර ධර්ම සංස්කාර කියන නාම රූප ධර්ම නාම රූප සංස්කාරය පංචස්කන්ධ ධර්ම වෙන්න පුළුවන් ආයතන වල ධර්ම වෙන්න පුළුවන් ධාතු වල ධර්ම වෙන්න පුළුවන් මොනවට වෙනවද නාම රූප සංස්කාරය සම්බන්ධව උත්පන්න උත්පන්න උපදින 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 සංස්කාර නාම රූප සංස්කාරය Thank you.
සමාජයේ මොඩි ආදරේ නගරේ ජනතුලියෙන් තව තවත් මාත ජීවිත වෙනවා නම් නියම වෙනවා එතකොට දුක් ඔබට කරුණාකරලා මම ඔබට කරුණාකරලා මම
ගන්න හිතට ගන්න ඕනේ. ගන්න හිතන්න කියන්නේ තේරුම් අරගෙන තියාගන්න. මොකක් තායිදිය. මම නරක ආහාර ගන්න හොඳ නැහැ. නරක ආහාර ඔබ ගන්නවා නේද ඔබ ගන්නවා නේද
කරගෙන කරන්නේ. පතමේ ධාතු විගුණා කියන්නේ ආකෝ ධාතු, දෝධෝ ධාතු, ආයෝ ධාතු විගුණා කරන අය කියන කාරණ. ඒක මොනවාද? ධාතු විගුණා කරන කාරණා. ඒක මනසයි සාමාන්‍යයෙන්. ඒ වගේ කරනකොට මම දැනගත්ත අන්තරාත අබ්බෝදාන භාවනා කරනවා.